අපේක්ෂකයෝ දෙතුන්දෙනෙක් ඇතිවරණයට ඉදිරිපත් වෙනවා. නමුත් එයාලා ඡන්දකට ගිහිල්ලා ජනාධිපතිතුමාගේ විවේචනය කරනවා, ජනාධිපතිතුමාගේ ක්‍රියාදාමයේ විවේචනය කරනවා. නමුත් එයාලා කිසිම විසඳුමක් දෙන්නේ නැහැ. කොහොමද එයාලා බලයටපත් වුණොත් මේ රට IMF එක මේ විදිහටම කරනවාද, මේ කොන්දේසිවලම ඉන්නවද කියන එක පිළිබඳව කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඉල්ලනවා බලය, ඉල්ලනවා. මොකටද බලය ඉල්ලන්නේ? මේ ක්‍රම දෙයම කරගෙන යන්න. වැල් පාලමෙන් ගොඩේටත් ඕනලු. ඒකත් එතනින් එහාට යන්නත් ඕනලු. එහෙමනම් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවට ඒගොල්ලන්ගේ මූණු මෙතනට දාගන්න. මේ මැතිවරණයේ විශ්වාසයක් තියෙනවා අපිට. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිපුරම ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරපු ජනාධිපතිය බවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වෙන බව ජනතාන්ත්‍රික සහ පෙරටුගාමීන් අවධාරණයෙන් මතක් කරගත යුතු කාරණාව. මේ ගෝඨාභය රාජපක්ෂවත් වෙනත් පාලකෙක් නෙමෙයි මේ රටේ දැන් පාලනය කරන්නේ, මේ රනිල් වික්‍රමසිංහ. එතකොට රනිල් වික්‍රමසිංහ කියන්නේ නීතියට අනුව රටේ ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරන පුද්ගලෙක්. මේ කණ්ඩායම එකතුලා රට අස්ථාවර කරන්න උත්සාහ කරා. දුම්රිය වෙන්න පුළුවන්, බස් වර්ජනය වෙන්න පුළුවන්, ගුරුවරු වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම එකතු කරන මේ රටේ ජනතාව අපහසුතාවයට පත් කරන්න තමයි උත්සාහ කරේ. හැබැයි මේ කිසි දෙයකට රජය නැත්නම් විශේෂම ජනාධිපතිලා ප්‍රතිචාර දක්වේ බොහොම සුබවාදී විදියට. එතකොට විපක්ෂය හැමදාම ජනාධිපතිලා විවේචනය කරනකොට ජනාධිපතිලා බොහොම සංයමයෙන් යුක්තව ඔවුන්ට පිළිතුර ලබා දෙන්නේ මේ රටේ ජනතාවට නැවතත් අපි බලාපොරොත්තු වෙන විදියට සංවර්ධිත ඉලක්ක සපුරගත්ත සංවර්ධිත රටක් නිර්මාණය කරන්නේ කොහොමද කියන දේ.